මේ වෙනකොට ශ්‍රී ලංකාවේ මිලදී ගන්න පුළුවන් powerfulම smartphones මොනවද කියලා අපි හොයලා බැලුවොත් ඒ අතරින් උඩින්ම ඉන්න පුළුවන් හැකියාව Samsung Galaxy S21 Ultra phone එකටයි OnePlus 9 Pro 5G phone එකටයි ඇවිල්ලා තියෙනවා. ඉතින් එතකොට අපි මොන phone එකද මිලදී ගත යුත්තේ? මෙන්න මේක මගෙන් ඔයාලා ගොඩක් අහන ප්‍රශ්නයක්. ඉතින් අන්න ඒ නිසාම තමයි මම අද තීරණය කරේ Samsung phone එකද OnePlus phone එකද ඔයාගේ වෙන මුදලට වඩා සුදුසු වෙන්නේ. ඒ වගේම මේකේ මේ තියෙන සුපිරි කැමරාස් වලින්, සුපිරි performance වලින්, ඒ වගේම මේකේ තියෙන ලස්සන display වලින් සහ අමතර features වලින් අපිට ගැලපෙන phone එක අපි තෝරගන්නේ කොහොමද? අපි ගෙවන මුදලට ගැලපෙන්නේ මොකද්ද කියන දේ ඔයාට තෝරගන්න උදව්වක් විදිහට තමයි අද මම මේ video එක අරගෙන ඉන්න ලෑස්ති වෙන්නේ. අනිවාර්යෙන් Chanux bro subscribe කරන්න, Instagram එකේ follow කරන්න. දැන් අපි බලමු මේ phones දෙකේ තියෙන සමානකම් සහ වෙනස්කම් මොනවද කියලා. මෙතනින් පස්සේ ඔයාලට phone එක අඳුරගන්න ලේසි වෙන්න වම් පැත්තේ Samsung phone එකත් දකුණු පැත්තේ OnePlus phone එකත් තමයි බලාගන්න පුළුවන් වෙන්නේ. දැන් මුලින්ම Samsung S21 Ultra 5G phone එක ජනවාරි මාසේ launch වෙච්ච phone එකක්. ඒ වගේම OnePlus 9 Pro 5G phone එක මාර්තු මාසේ launch වෙච්ච phone එකක්. එතකොට ගොඩක්ම දුරට මේක එකලඟ තමයි launch වෙලා තියෙන්නේ. ඒ වගේම මට පේනවා ඇති price එකේ නම් ලොකු වෙනසක් මේ වෙනකොට ශ්‍රී ලංකාවේදී බලාගන්න පුළුවන් හැකියාව තියෙනවා. මේක අනිවාර්යෙන් ඉක්මනින් වෙනස් වෙනවා. ඉතින් ඒ නිසා ඔයාලට හරියට call කරලම තමයි විකුණන තැනකින් අහන්න වෙන්නේ මේ අද වෙනකොට price එක කොහොමද කියලා. දැන් අපි බලන්න යන්නේ මේ price එකේ වෙනසට ඇත්තම phone එකේ තියෙන feature සහ අපිට පාවිච්චි කරන්න පුළුවන් විදිය වෙනස්ද සමානද කියලා. දැන් phone එකේ box දෙක අපි අරගෙන බැලුවොත් ඔයාලට පේනවා ඇති Samsung එකේ පුංචි box එකක් තියෙනවා. හැබැයි OnePlus එකේ සාමාන්‍ය phone එකටත් වඩා ලොකු box එකක් තියෙනවා. ඉතින් මේකෙදි Samsung ලා අපිට දෙන දේවල් ගොඩක්ම අඩුයි. අඩුම තරමේ මේක charge කරන්න charge එකක්වත් ඒ වගේම wire එකක්වත් Samsung ලා දෙන්නේ නැහැ. නමුත් OnePlus ලා මේ වෙනකොට ලෝකේ තියෙන වේගින්ම charge කරන්න පුළුවන් ගොඩක් වටින charging adapter එකක්, fast charging adapter එකක් හම්බ වෙලා තියෙනවා. ඒ වගේම high quality wire එකකුත් අපිට දීලා තියෙනවා. ඉතින් එතකොට ඔයාලට මෙතනදි තීරණය කරන්න පුළුවන් charging ගැන හිතනකොට අපේ price එකට මොකද්ද ගොඩක්ම වටින්නේ කියලා. ඉතින් මේ දෙකටම අපිට headset එකක් headphone එකක් හම්බ වෙන්නේ නැහැ. ඊළඟට ඔයාලට පේනවා ඇති ප්‍රමාණය ගැන හිතනවා නම් Samsung phone එක ටිකක් විතර ලොකුයි. ඒ වගේම ඝනකමිනුත් වැඩි. එතකොට අපි අතින් අල්ලනකොට Samsung phone එකේ ලොකු ගතිය දැනෙනවා වගේම OnePlus phone එකේ හුරු බුහුටිකමත් අපිට අතට දැනෙනවා. ඉතින් ප්‍රමාණය වැඩි කියන්නේ අනිවාර්යෙන් මේකේ බරත් වෙනස්නේ. ඔයාලට පේනවා ඇති Samsung phone එකට වඩා OnePlus එක බරිනුත් අඩුයි. ඒ වගේම ඔයා මේකේ colors ගැන හිතනවා නම් මෙන්න මේ වගේ වර්ණ කීපයකින් phones දෙක මිලදී ගන්න පුළුවන් හැකියාව ඔයාලට ලැබෙනවා. Samsung phone එකට තියෙන්නේ glass front එකක්, glass back එකක්, aluminum frame එකක්. ඒ වගේම OnePlus එකටත් ඒ quality එකේම වගේ glass front එකක්, glass back එකක් සහ aluminum frame එකක් තියෙනවා. ඒ වගේම මේ phones දෙකම IP68 water and dust resistant පහසුකමක් තියෙනවා. Durability එක, premium පෙනුම මේ හැම අතින්ම මේගොල්ල සමාන feel එකක් දෙන්න උපරිම උත්සාහ කරනවා. phone දෙක එකමත් එක තියලා බැලුවොත් ඔයාලට පේනවා ඇති උඩ මේ විදිහට noise cancellation microphones තියෙනවා. Samsung එකේ වම් පැත්තේ මොකුත් නැහැ. නමුත් OnePlus phone එකේ volume rocker එක තියෙනවා. Samsung එකේ power එකයි volume එකයි තියෙන්නේ දකුණු පැත්තේ. ඒකට හරියන්න OnePlus එකේ power එකයි alert slide එකයි තියෙනවා. මේ alert slide එක පාවිච්චි කරලා අපිට ඕනම වෙලාවක මුළු phone එකම mute කරලා දාන්න පුළුවන් හැකියාව තියෙනවා. අපි lecture එකට යනවා නම් අපි meeting එකක ඉන්නවා නම් එක physical button එකකින් මේක වෙනස් කරන්න පුළුවන් හැකියාව තියෙන එකම Android phone එක තමයි OnePlus කියන්නේ. ඊළඟට අපි පහල බලනකොට ඔයාලට පේනවා ඇති මේකේ SIM trays දෙකක් එකම තැන බලා ගන්න පුළුවන්. දැන් මේ SIM tray දෙක එළියට අරගෙන බැලුවොත් මේකට nano SIM දෙක ගානේ දාන්න පුළුවන්. ඒකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔයාට මේකට micro SD cards ගහන්න බෑ. මේ phones දෙකේම මේ capability එක දීලා නැහැ. ඉතින් ඒ නිසා ඔයාට storage එක ගැන හිතද්දී හොඳට අවධානයෙන් ඒකට යොමු කරන්න සිද්ධ වෙනවා. ඊළඟට main microphones දෙක, දෙකටම තියෙන USB type C ports දෙකක්, ඒ වගේම main speaker grills දෙකක් අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්. phones දෙකේම back side එකේ ලොකු camera modules දෙකක් තියෙනවා. අපි මේ ගැන individual කතා කරන නිසා මම දැනට skip කරනවා. ඔයාට පේනවා ඇති high quality cameras දෙකක් මේ දෙකේම අපිට බලා ගන්න පුළුවන්. දැන් අපි screen එක පැත්තට આવොත් මේ screens දෙකේම උඩ selfie cameras දෙකක් තියෙනවා. ඔයාට පේනවා ඇති Samsung එකේ 40 megapixel selfie camera එකකුත්, ඒ වගේම OnePlus එකේ 16 megapixel selfie camera එකකුත් තියෙනවා. ඔයාට මේ දෙකේ වෙනස sample බලා ගන්න ඕනේ නම් මේ විදිහට බලා ගන්න පුළුවන්. මේ phones දෙකටම face ID, face security පහසුකම තියෙනවා. ඒ ගැන හිතන්න දෙයක් නැහැ. අනිත් දේ තමයි මේ phones දෙකටම fingerprint scanners දෙකක් තියෙනවා. මේ දෙකම in display fingerprint scan එකක්.
එතකොට අපි මේක පාවිච්චි කරනකොට මේකේ ස්පීඩ් එක ගැන හිතුවොත් කම්පෙයා කරන්න තරම් දෙයක් නැහැ. මේ දෙකම අපිට ෆාස්ට් අන්ලොක් වෙනවා බලා ගන්න පුළුවන්. Samsung එකට තියෙන ඇඟල් 6.8k ස්ක්‍රීන් එකක්, OnePlus එකට තියෙන ඇඟල් 6.7k ස්ක්‍රීන් එකක්. දශමයකින් තමයි මේක සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තියෙන්නේ. නමුත් ඔයාලට පේනවා ඇති Samsung එකේ ස්ක්‍රීන් ටු බොඩි රේෂියෝ එක අඩුයි. හැබැයි OnePlus එකේදී වැඩි ස්ක්‍රීන් රේෂියෝ එකක් අපිට බලා ගන්න පුළුවන්. මේ ෆෝන්ස් දෙකේ රෙසොලූෂන්ස් බලනකොට ඔයාලට පේනවා ඇති OnePlus ලා පැහැදිලිවම උත්සාහ කරලා තියෙනවා Samsung එකට වඩා high resolution screen එකක් ඔයාට දෙන්න. ඒ විතරක් නෙමෙයි pixel density එක අඟලක තියෙන pixel ගණනත් ඔයාලට පේනවා ඇති Samsung එකට වඩා OnePlus එකේ වැඩි. ඉතින් එතකොට pixel ගණන වැඩි කියන්නේ resolutions වැඩි කියන්නේ අපිට පේන දේවල් වල පුංචි පුංචි දේවල් අඳුර ගන්නකොට අපිට පැහැදිලිව අඳුර ගන්න පුළුවන් හැකියාව ලැබෙනවා. ෆෝන්ස් දෙකටම තියෙන්නේ 20:9 අනුපාත දක්වන screen එකක්. ඔයාලා දන්නවා Samsung ලා පාවිච්චි කරන්නේ ඒගොල්ලන්ගේ dynamic AMOLED කියන technology එක. ඒ වගේම OnePlus ලා මේකට කියන්නේ fluid AMOLED කියලා. මේ ෆෝන්ස් දෙකේම refresh rate එක 120යි. ඉතින් ඒ නිසා gamers ලාට එහෙම කිසිම වෙනසක් බලා ගන්න පුළුවන් වෙන්නේ නැති වෙන්න fluid screen එකක් දෙන්න මේ දෙගොල්ලම උත්සාහ කරලා තියෙනවා. මේ ෆෝන්ස් දෙකම HDR 10 Plus verified. ඒ වගේම හොඳ brightness අපිට අඩු වැඩි කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ෆෝන්ස් දෙකේම always on display එක තියෙනවා. වගේම movie එකක් බලනකොට game එකක් play කරනකොට high quality රූප බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. අපි හොඳින් ලං වෙලා බැලුවොත් මම personally OnePlus එකේ තියෙන මේ screen එකේ color reproduce කරන එකට ගොඩක්ම කැමති. ඔයාලට පැහැදිලිව මෙන්න මේ වගේ වෙනසක් මේක හරහා බලා ගන්න පුළුවන්. ෆෝන් එකක් අපි ගන්නකොට ඊළඟට බලන දේ තමයි මේකේ performance කොහොමද කියන එක. ඔයාලා දන්නවා Samsung ලා Snapdragon version එකක් ශ්‍රී ලංකාවට දෙන්නේ නැහැ. ඒගොල්ලෝ දෙන්නේ Exynos මෙන්න මේ 5 nanometer chip එක. නමුත් අපිට ශ්‍රී ලංකාවේ OnePlus phone එකක් මිලදී ගන්නකොට කිසිම අවුලක් නැතුව Snapdragon 888 5G chip එක 5 nanometer chip එක මිලදී ගන්න පුළුවන් අවස්ථාව දීලා තියෙනවා. මේ දෙකේ පැහැදිලි වෙනසක් අපි compare කරනකොට තියෙනවා. performance වෙනසක්, ඒ වගේම photos capture කරනකොට රූපවල වෙනසක්, ඒ වගේම resolutions වල වෙනසක්, මේ වගේ ගොඩාක් දේවල් අපිට බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. GPU එක ගත්තත් එහෙමයි. Samsung එකේ තියෙන්නේ Mali G78 කියන GPU එක. නමුත් ගොඩක්ම powerful Adreno 660 කියන GPU එකත් එක්ක තමයි අපිට OnePlus 9 Pro 5G phone එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ දෙක benchmark කරනකොට ඔයාලට පේනවා ඇති පැහැදිලි වෙනසක් බලා ගන්න පුළුවන් මේකෙනුත් performance වෙනසක් අපිට OnePlus එකේදී වැඩිපුර බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. මේ ෆෝන් එකේ chip එකක් නැති නිසා storage එක ගැන හිතන්න ඕනේ. මේ දෙකටම තියෙන UFS 3.1 කියන technology එක. Samsung phone එක වාට 128GB, 256GB, 512GB විදිහටත් RAM එක 12 සහ 16GB වලින් වාට මිලදී ගන්න පුළුවන්. OnePlus phone එක වාට 128GB විදිහටත් 256GB විදිහටත් RAM එක 8GB සහ 12GB විදිහටත් මිලදී ගන්න පුළුවන් හැකියාව ලැබෙනවා. හැබැයි මේ වෙනකොට market එකේ තියෙන ඕනම heavy app එකක්, ඕනම heavy game එකක් play කරනකොට මේ දෙකේදී මෙන්න මේකේ lag වෙනවා, මෙන්න මේකේ අවුලක් තියෙනවා, මෙන්න මේකේ issue එකක් තියෙනවා කියලා අපිට complain කරන්න දෙයක් නැහැ. මේ phones දෙකම apps වලට games වලට එකම එක විදිහට මුහුණ දෙනවා. phones දෙකේ තියෙන ප්‍රධාන වෙනසක් තමයි මේකේ තියෙන camera එක. Samsung phone එක ගත්තොත් 108 megapixel high resolution camera එකකුත් 10 megapixel periscope lens එකක් තියෙනවා. ඔයාලා දන්නවා 10x optical zoom කරන්න පුළුවන් කිසිම data හානියක් නොවි. ඒ වගේම තවත් 10 megapixel telephoto 3x optical zoom කරන්න පුළුවන් lens එකකුත් 12 megapixel ultra wide lens එකකුත් එක තමයි මේ phone එක එන්නේ. ඔයාලා දන්නවා මේ phone එකේ අපිට 100x zoom කරන්න පුළුවන් හැකියාව තියෙනවා. මේ දේවල් වලට අමතරව ඔයාට 3D scan කරන්න පුළුවන් මෙන්න මේ වගේ lens එකකුත් අපිට Samsung phone එකේදී බලා ගන්න පුළුවන්. ඉතින් ඊළඟට ඔයාට පේනවා ඇති OnePlus phone එකේදී අපිට lenses 4ක් තියෙනවා. 48 megapixel wide lens එකක්, 8 megapixel telephoto lens එකක්, මේකේ 3.3x දක්වා optically zoom කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම 50 megapixel ultra wide lens එකක් එක්ක 2 megapixel තවත් lens එකක් බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. දැන් මේ phones දෙකේ software experience එක සම්පූර්ණයෙන්ම වෙනස්. මේ දෙගොල්ලම උත්සාහ කරනවා හොඳම photo එකක් එළියට දෙන්න. ඉතින් ඒ නිසා modes ගණනාවක්, features ගණනාවක් අපිට මේ දෙකේදී බලා ගන්න පුළුවන්. මම හිතන්නේ phone එකක් වා මිලදී ගත්තට පස්සේ මේ දේවල් ඔයාලට ගොඩක් කල් යනකම් ඉගෙන ගන්න පුළුවන් වෙයි. මේකෙදි විශේෂයෙන්ම අපිට Samsung phone එකේ 100x දක්වා zoom කරන්න පුළුවන් හැකියාවත් අපිට OnePlus phone එකේ Hasselblad කියන color calibration එකත් එක්ක high quality photo එකක් එළියට ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. features වලට අමතරව මේ phones දෙකේම අපිට ගොඩක් steady, ගොඩක් stable 8K videos record කරන්න පුළුවන් පාසුකමත් මේගොල්ල දීලා තියෙනවා. phone එකේ sounds ගැන කතා කරනකොට ඔයාලා දන්නවා මේ phones දෙකේම 3.5 mm headphone port එකක් නැහැ. නමුත් අපිට මේ දෙකේම high quality stereo experience එක ගන්න පුළුවන්.
ෆෝන්ස් දෙකේම දකුණු පැත්ත මෙන්න මේ විදිහට පහළ තියෙන ස්පීකර් එකනොත් ෆෝන්ස් දෙකේම වම් පැත්ත මෙන්න මේ විදිහට ඉයර් පීස් එකනොත් සද්ද ඇහෙන විදිහට තමයි මෙයාලා ස්ටීරියෝ එක්ස්පීරියන්ස් එක නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම වැඩිපුර හයි ක්වොලිටි සවුන්ඩ්ස් ඇහෙන විදිහට ටෙක්නොලොජිස් කීපයක් එක කොලබරේට් වෙලා තමයි මේ ෆෝන්ස් දෙකම මේ සවුන්ඩ්ස් එක්ස්පීරියන්ස් එක අපිට දෙන්නේ. කොහොම නමුත් මේකේ වෙනස වට මේ විදිහට බලා ගන්න පුළුවන්. ෆෝන්ස් දෙකටම එකම වගේ Wi-Fi capabilities, ඒ වගේම Bluetooth පහසුකම් සහ අනිත් sensors වගේ දේවල් බලා ගන්න පුළුවන්. ඔයාලා දන්නවා Samsung ලා පාවිච්චි කරන්නේ Android based වෙච්ච One UI කියන ඒගොල්ලන්ගේ UI system එක. ඒ වගේම OnePlus ලා පාවිච්චි කරන්නේ Android based වෙච්ච Oxygen කියන ඒගොල්ලන්ගේ UI එක. මේක සම්පූර්ණයෙන්ම වෙනස්. මොකද Samsung ලා ඒගොල්ලන්ගේ features ton ගණනක් මේක ඇතුළට යොදලා තමයි Samsung One UI එක නිර්මාණය කරලා තියෙන්නේ. නමුත් OnePlus Oxygen නිර්මාණය කරලා තියෙන්නේ මේ වෙනකොට පාවිච්චි කරන්න පුළුවන් fluidම, simpleම OS experience එක අපිට දෙන්න පුළුවන් වෙන්න. එතකොට මේකේ hardware software එකට එකතු වෙලා අපිට experience දෙකක් තමයි දෙන්නේ. ඔය දැනගන්න ඕනේ Samsung එකේ ton ගණනක් features tools එක්ක අපි එක පාවිච්චි කරන්න ඕනේද? එහෙම නැත්නම් ගොඩක් fluid simple oxygen noise එක වාට පාවිච්චි කරන්න ඕනේද කියන එක. Battery life එක අපි අනිවාර්යෙන් consider කරන දෙයක්. 5000 mAh battery එකක් අපිට Samsung phone එකේදීත් 4500 mAh battery එකක් OnePlus phone එකෙත් අපිට බලා ගන්න පුළුවන්. නමුත් මේකේ අපිට බැටරි ලයිෆ් එකේ ලොකු වෙනසක් තියෙනවා කියලා බලා ගන්න බෑ. මේකේ තියෙන හොඳම දේ තමයි ෆෝන්ස් දෙකේම fast charging තිබ්බට ඔයාලට පේනවා ඇති OnePlus එකේ fast charging capability එක වැඩි. ෆෝන්ස් දෙකේම USB power delivery පහසුකම තියෙනවා. ෆෝන්ස් දෙකේම fast wireless charging පහසුකම තියෙනවා. නමුත් ඒකෙදිත් OnePlus එක ගොඩක් ඉස්සරහින් ඉන්නවා. කොච්චර ඉස්සරහින් ඉන්නවද කියනවා නම් OnePlus phone එකක් ඔයාලට විනාඩි 29ක් ඇතුළත full charge කරගන්න පුළුවන් හැකියාව මේ වෙනකොට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම wirelessly OnePlus එක charge කරනවා නම් ඔයාලට විනාඩි 45ක් වගේ කාලයක් ඇතුළත charge කරගන්න පුළුවන් හැකියාව ලැබෙනවා. ඉතින් මං හිතන්නේ දැන් ඔයාටම අවබෝධ කරගන්න පුළුවන් ඔයා ගෙවන ගානට ඔයාට වටින්නේ මොන phone එකද? Features අනුව, camera එක අනුව, performance අනුව ඔයාටම තීරණය ගන්න පුළුවන්. ඉතින් මං කැමතියි ඔයාගේ අදහස පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකෙන් දානවා නම්. ඔයා කැමති Samsung S21 Ultra phone එකටද? එහෙම නැත්නම් OnePlus 9 Pro 5G phone එකටද? ඒ කැමති වෙන්න හේතුව display එකද, performance ද, එහෙම නැත්නම් camera එකද? අපි පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකෙන් සාකච්ඡා කරමු. ඔයාගේ අදහස විතරක් නෙමෙයි, ඔයා මේ phones දෙකෙන් එකක් පාවිච්චි කරන කෙනෙක් නම් අනිවාර්යෙන් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකෙන් දාන්න ඇයි ඔයා මේ phone එක පාවිච්චි කරන්න හේතුව කියලා. ඉතින් සුපුරුදු විදියට Chanux Bro subscribe කරන්න, notification bell icon එක click කරන්න, Instagram එකේ follow කරන්න, මේ වගේ තවත් videos බලන්න YouTube app එකේ Chanux Bro කියලා search කරන්න. අද සිංහල Geek Show එකේ ගොඩක් සුතිගව සිංහල Geek Show එකකින් අලුත් දේවල් ගොඩක් කරන් ඉක්මනට හම්බෙමු.